ලෝකේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන්ගේ කායික ක්‍රියාකාරීත්වයන් නිරෝගී වීම මානසික සෞඛ්‍ය හා සමාජීය සෞඛ්‍ය නිරෝගීව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ලබනවා. වර්තමානයේ සොළබෝෂයෙන් දැකගත හැකි පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වීමෙන් හටගන්නා මානසික ආබාධ තත්ත්වයක් වශයෙන් ඇම්නීසියා හෙවත් අවසීය තත්ත්වය සලකන්නට පුළුවන්. මෙහිදී මූලික වශයෙන් පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වයට බාධා පැමිණවීමත් මතකය නැතිවීමත් පුද්ගලයා විසින් කලින් ලබාගත් අත්දැකීම් සහ තොරතුරු අහිමිවීමත් මූලික වශයෙන් දැකගන්නට පුළුවන්. බොහෝ විට ඇම්නීසියා රෝගී තත්ත්වයේ ඇතිවීම හේතුවෙන් පුද්ගලයාට තමන් කවුද යන්න හඳුනා ගැනීමට බාධා පැමිණවීමක් සිදු නොවන අතර අලුතින් යමක් ඉගෙන ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම මූලික වශයෙන් දැකගන්නට පුළුවන්. ඇම්නෙස්ටික් සින්ඩෝම් රෝගී තත්ත්වයේ වශයෙන්ද හඳුන්වනු ලබන මෙම අවසීය ආබාධ තත්ත්වයේදී කෙටිකාලීනව සිදුවන මතක නැතිවීමක් හෝ දීර්ඝකාලීනව ස්ථිර වශයෙන් සිදුවන මතක නැතිවීමක් ආකාරයේ නැතිවීමට අවදානමක් ඇති බවද සොයාගෙන ඇත. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වයේ සඳහා නිශ්චිත වූ වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රමයක් හඳුනාගෙන නොමැති අතර ආබාධ තත්ත්වයේ හේතුවෙන් දේහයට සිදුවන අනිකුත් බලපෑම් පාලනය කිරීමටත් මානසික ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමටත් අදාළ ප්‍රතිකාර ක්‍රම සිදු කරන බව දැකගන්නට පුළුවන්. මිනිසාගේ මොළය ආශ්‍රිතව පවතින එක් එක් ප්‍රදේශයන් මගින් සුවිශේෂී කාර්යයන් ඉටු කිරීමක් සිදු කරනු ලබන අතර මොළය ආශ්‍රිතව හානි සිදුවීමෙන් මෙම ආබාධ තත්ත්වයන් ඇතිවන බවට සොයාගෙන ඇත. කෙසේ වෙතත් පුද්ගලයාට සිදුවන අනතුරු මගින් මොළය ආශිත හානි පැමිණවීම මොළය අභ්‍යන්තරයේ රුධිර වාහිනී පිපිරීමට ලක්වීමෙන් අභ්‍යන්තර රුධිර වහනය සිදුවීම මොළයේ පටක ආශිතව ශුද්ධ ජීවී ආසාදන සිදුවීමෙන් ඒවා ආසාත්මික තත්ත්වයට පත්වීම ප්‍රතිශක්තිකරණ පද්ධති ආශිත ක්‍රියාකාරීත්වයන් අකර්මණ්‍ය වීමත් මෙම ආබාධ තත්ත්වයට හේතු සාධක වශයෙන් දැක ගන්නට පුළුවන්. ඊට අමතරව පුද්ගලයා විසින් දීර්ඝකාලීනව මත්පැන් භාවිතා කිරීම ඩිමෙන්ෂියා වැනි ආබාධ තත්ත්වයන් වලින් පෙළීම පුද්ගලයා විසින් දීර්ඝකාලීනව ලබා ගන්නා ඖෂධවල බලපෑමත් හේතු සාධක විය හැකි බවද දක්වා ඇත. ඇම්නීසියා ආබාධ තත්ත්වයේ ඇතිවීම හේතුවෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට අදාළ රෝග ලක්ෂණ වෙනස් වීමක් සිදුවන අතර පොදුවේ ගත් කල පුද්ගලයාට කෙටි කාලීනව හෝ දීර්ඝකාලීනව මතකයේ නැතිවීම අලුතින් යමක් ඉගෙන ගැනීමේ අපහසුතාවයේ ඇතිවීම මූලික වශයෙන් දැකගන්නට පුළුවන්. ඊට අමතරව මෙවැනි ආබාධ තත්ත්වයන් දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් ඩිමෙන්ෂියා වැනි මානසික ආබාධයන්ට ලක්වීම පුද්ගලයා විසින් සිදු කරනු ලබන ඉච්ඡානුක ක්‍රියාකාරීත්වයන් නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වීමක් මෙන්ම නිතර නිතර අතපසු වීම සිදුවීමත් මූලික වශයෙන් දැකගන්නට පුළුවන්. රෝග ලක්ෂණවලට අදාළ වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාරවලට යොමු වීමේදී මූලික වශයෙන් සිදු කරනු ලබන වෛද්‍ය විද්‍යානුකූල විශ්ලේෂණ ක්‍රම ඔස්සේ මානසික ආබාධ තත්ත්වයේ මූලිකව හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා. මානසික වෛද්‍යවරයෙකු යටතේ පරීක්ෂාවට ලක් කිරීමෙන් රෝගියාගේ රෝග ලක්ෂණ විශ්ලේෂණය සිදු කිරීම රෝග ඉතිහාසය පරීක්ෂාවට ලක් කිරීම ප්‍රතික ක්‍රියා පරීක්ෂාවට ලක් කිරීමත් පුද්ගලයාගේ සමබරතාවයේ පරීක්ෂාවට ලක් කිරීම ආදී විශ්ලේෂණ ක්‍රම සිදු කිරීමත් මූලික වශයෙන් සිදු කරනු ලබනවා. ඊට අමතරව වෛද්‍ය විද්‍යානුකූලව සිදු කරනු ලබන මානසික විශ්ලේෂණ ක්‍රම ඔස්සේ පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුවන්නේ දැයි පරීක්ෂාවට ලක් කිරීම මොළය ආශිතව ලබා ගන්නා MRI ස්කෑන් CT ස්කෑන් ආදී විශ්ලේෂණ ක්‍රම මගින් රෝගී තත්ත්වයේ නිශ්චිත තහවුරු කිරීමක් සිදු කරනු ලබනවා. මූලික වශයෙන් මෙම ආබාධ තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය විද්‍යානුකූල බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීම රෝග ලක්ෂණ පාලනය කිරීමටත් මානසික ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමටත් අදාළ වෛද්‍ය විද්‍යානුකූල ඖෂධමය ප්‍රතිකාර ලබා දීමත් සිදු කරනු ලබනවා. මෙහිදී මිනිසාගේ මොළය ආශිතව දැඩිව හානි පැමිණවීමක් සිදු වී ඇතනම් ශල්‍යකර්මමය ප්‍රතිකාර ඔස්සේ ප්‍රතිකාර කරමින් ඒවා යාවත්කාලීන කිරීමක් සිදු කරන බවද දැක ගන්නට පුළුවන්. කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකු විසින්ම මත්පැන් පානය කිරීම වැළකී සිටීම දුම්පානය කිරීම ආදී අහිතකර චර්යාවන්ගෙන් වැළකී සිටීම මොළය ආශිතව සිදුවන අනතුරු වළක්වා ගැනීමත් මගින් මෙවැනි ආබාධ තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට පුද්ගලයාට හැකියාව ඇත.